අයිබෝන් ඔබ විශ්වසනීයම පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපහිනේ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සහන් උඩුව විදාන මම මදුනිකා කරපුටුගල ප්‍රථමයෙන් පුවත් සිරස්තල දන්න දේ දැනගන්න විතරයි අත්අඩංගුවට ගැනීමක් නැහැ සිරිල් ගාමිණී පියනම ගැන පොලිසියෙන් නිවේදනයක් විදේශ රැකියාවට යනවා නම් අලුතින් රක්ෂණේකුත් ආර්ථිකයේ හරිමගට ආසනින් ජනතාවගේ ජීවන වියදමට සහනයක් දෙනවාමයි ඇමති ඩලස් කියයි අෆ්ගනිස්තානයේ දුප්පත්කමේ වැඩිම බලපෑම ඇෆ්ගන් දරුවන්ට සිරිල් ගාමිණී පියතුමා හෙට පෙරවරු 9:30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළේයයි කියන ප්‍රකාශයක් ගැන කරුණු සටහන් කර ගැනීමටයි. පියතුමා අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවට පවතින අසත්‍ය ප්‍රචාර සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ. अब मेचे पियतुमा खेदन लभुए ऑक्टोबर मस विसुतुंगन दिन देश विदेश जनता वमतमीन कर पियतुमा विसिन मेम पास्कु प्रहारे सलसुम सह पास्कु प्रहारे संबंधव वेदगतु तोरतुरु प्रबल तोरतुरु पियतुमा सत्व तिबेन बाबट अनावरण वीमक सिद्ध करते बुना एपिल बांधव अपराध परीक्षण दिपात्मेंट फैमिली लाख लभ तिबुना एम फैमिली लट अनु नैतिक कारण किष्टगिरी में संधा प्रकाश लगा निमटाई अप පියතුමාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලෙසට දැනුම් දුන්නේ. නමුත් මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් විවිධ අත්කතනයන් කරමින් පොලිසිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගරු පියතුමාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවට, ඒ වගේම විවිධ හිරිහැරයන් කරන බවට, වැරදි අර්ථකථනයන් ලබා දීමට උත්සාහ කර තිබුණා. මෙරට ජනගහණයෙන් 70%කට තුන්වන එන්නත් මාත්‍රාව ලබා දීමට සූදානම් බව සෞඛ්‍යමාත්‍ය කෙහෙලිය රමුක්වැල්ල මහතා පවසනවා. මේ අතර අද කොරෝනා ආසාදිතයන් 697 දෙනෙකු හඳුනාගත්තා. පසුගියදා හඳුනාගත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ නව උපප්‍රභේදය තරුණ පිරිස සහ පාසල් දරුවන් අතර පැතිර යන බවට නිරීක්ෂණය වී ඇති බවින් නිරන්තරයෙන් සෞඛ්‍ය පුරුදු වලට අනුගතව කටයුතු කළ යුතු බව රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. අවුරුදු 20ට වැඩි වැඩිහිටි ජනගහණයෙන් 90%ක් පමණ පූර්ණ එන්නත්කරණයට ලක් කරලා තියෙනවා. ලංකාවේ ප්‍රමුඛ ඩෙල්ටා ප්‍රභේදයේ උපප්‍රභේදයක් ඇති වෙලා තියෙනවා. පාසල් ළමුන් සහ තරුණ අය අතර සුලභ ලෙස පැතිර යනවා. එන සම්පූර්ණ එන්නත්කරණයට ලක් වෙච්ච අයට COVID-19 රෝගය වැළඳීම මේ වෙනකොට සුළු හෙම්බිරිසාවක් වගේ තත්යක තමා තියෙන්නේ. ඒ නිසා ගොඩක් අය රෝගය වැළඳුනහම එය නොසලකා හරින්න තීරණය කරලා තියෙනවා. ඒත් හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔබට ශරීරයට ලොකු අපහසුතාවක් නැති වුණත් ඔබගේ තව කෙනෙක්ට පැතිර යන්න පුළුවන්. ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. මේ සතිය තුරත 119ක් අපිට ෆයිසර් එන්නත් ලැබෙනවා. ඒ අරින්න දෙසැම්බර් මාසේ ඉඳන් හැම සතියකම ෆයිසර් එන්නත් මාත්‍රා 130 බැගින් අපේ රටට එවනවා කියලා මේ වෙනකොට ෆයිසර් මහ සමාගම දැනුම් දීලා තියෙනවා. මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතීන්ගේ සංඛ්‍යාව 556,626ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. රෝහල්වල සහ නිවාසවල ප්‍රතිකාර ලැබමින් සිටින සංඛ්‍යාව 15,765 දෙනෙක්. කොරෝනා ආසාදනය වූ 526,734 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. ඊයේ තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 19ක් පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද වාර්තා කළා. වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලින් 11 දෙනෙකු සහ වයස අවුරුදු 30-59 අතර පුද්ගලින් 8 දෙනෙකු මියගිය අය අතර වෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,127ක් දක්වා ඉහළ ගියා. මේ අතර මෙරට එන්නත් කරන වැඩසටහනද සාර්ථකව ක්‍රියාත්මකයි. ලංකාවේ ජනගහනයේ 75% ලෝකේ ධනවත් ප්‍රබල රටවල් පළවෙනි හතර ඇතුළත අපි අද ඉන්නවා එන්නත් ක්‍රමණය තුල. 75% මාත්‍රා දෙකම ලබාගත්. අපි නීති රීති දාලා යම් පාලනයක් ගෙනාවා. අපි තුන්වෙනි මාත්‍රාව ආරම්භ කරලා තියෙනවා. ලෝකේ රටවල් කීපයයි එක් කරලා තියෙන්නේ. දියුණුම රටවල් තාමත් ඒ තැනට යන්න බැරි වෙලා තියෙනවා. මිලියන 14,000ක් මේ වෙනකොට අනියුම් කරලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ ජනගහනයෙන් 70%කට තුන්වෙනි මාත්‍රාව දෙන්න පුළුවන් තරකට අපි ගෙනහලා තියෙනවා. රජයේ සහ අනුමත පෞද්ගලික පාසල්වල 6 සිට 9 දක්වා ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු හෙට ආරම්භ වෙනවා.
එවැගේම සහන් දරුවන්ගේ මානසික මට්ටම් මෙන්ම අධ්‍යාපනයේ පිළිබඳ සිතා දරුවන් පාසලට එවන ලෙස සෞඛ්‍ය අංශ දෙමෝපියන්ගෙන් ඉල්ලා සිටිනවා. කොවිඩ් 19 තත්ත්වය යටතේ වසා දෙමුණු පාසල් සෞඛ්‍ය නිර්දේශ මත අදියර 4ක් යටතේ යළි ආරම්භ කිරීමට පියවර ගැනුණා. පළමු අදියර යටතේ ආරම්භ වූයේ සිසුන් 200කට අඩු පාසල්වල අධ්‍යන කටයුතුයි. දෙවන අදියර යටතේ සියලු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි විවෘත කෙරුණා. තුන්වන අදියර යටතේ ආරම්භ කෙරුණේ සියලු පාසල්වල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අධ්‍යන කටයුතුයි. හතරවන අදියර යටතේ සියලු පාසල්වල 6 7 8 සහ 9 ශ්‍රේණි හෙට සිට ආරම්භ කෙරෙන්නේ. මේ අනුව හෙට සිට දිවයිනේ සෑම පාසලකම සියලුම ශ්‍රේණිවල අධ්‍යන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. आर्थिक प्रकृतिमत् वहाम जनतावके जीवन व्यदमट सहानयाक लबातीमट जनतावादी आंडवाक्लेस वत्मान रचय कटियतुकन्न भाव अमात्य डलस अलहपिर्म महता पवसनवा तिहकुड प्रादेश लेखा कार्यालय बल प्रदेश प्रजा संविधान सदह विमध्यगत अरमुदलिन बहांड विदादीमी उत्सव टेक्वेमी अमात्यवरया मे बव कियासिटी अडु आदायम लाभी जनतावगे आदायम तत्व इहरणंगीम सदह मेम बहांड विदादीम सिदुना मिमवस्तावट राज्यमाते कांचन विजयशेखर तिहगुड प्रादेश सभावे सभापति निर्माल समरसिंहन महत्तुरुन अतुल पिरिसाक एक्वसिटिया गैस पोली में गेन खता वेनो सिमिंती पोलिंग गेन खता वेनो एलवलु मिले गेन खता करनो वर्दक ने महाजनतावगे आंडुवक वेजन किरीमे आयतिय महाजनतावट तीनो हबै मे वसंगत तत्वय विसिन निर्माणय करपु अमारुयेन पहु करन कालयक मे ලබන මාර්තු මාසයේ විතර වෙනකට මේ தත්වය යහපත් වෙයි කියලා අපි සුබවාදීව බලනවා. මේ ඇකිලිච් ආර්ථිකය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තාන් පස්සේ මම විශ්වාස කරනවා මේ තියෙන ජීවන වියදම් වල මිල මට්ටම් වලට සහනයක් දෙන්න ආණ්ඩුවට හැකියාවක් ලැබෙවි කියලා අපි ඒක දිහත් සුබවාදීව බලනවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා අපේ සීලම මාධ්‍යත් ප්‍රචාරය කරන්නේ පාර්ලිමේන්තුවේ හරක වඳුරා බල්ල බූරුව කියන ඒවා විතරයි. මම ජනමාධ්‍ය අමිතරා විතර කනගාටු වෙනවා. වෛරීය මත, අවලාද, අපහාස, චරිත ඝාතන වලින් පාර්ලිමේන්තු විවාදය පිරීලා කියලා තමයි පුංචි වොයිස් කට්ස් එකක් බැලුවම ගෙදර සාලින්න අති බහුතරයක් ජනතාව විශ්වාස කරන්නේ. මාධ්‍ය වලින් ඉල්ලීමක් කරන්නේ ජනමාධ්‍ය අමිතරා විදියට පාර්ලිමේන්තුවේ හරවත් සංවාදවලටත් වැඩි ඉඩක් ලබා දෙන්න කියලා. මාධ්‍ය සංස්කෘතියක් එහෙම හැදෙනවා නම් පාර්ලිමේන්තුවේ ඔය කටකඩිච්ච වාචාල කතාවල් නිකම්ම නතර වේවි. පොහොර ආනයනයට අවසර ගැනීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග හෙට පැවැත්වීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ශචීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා. කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා කාබනික පොහොර යොදා ගැනීම ප්‍රචලිත කිරීමේ අරමුණින් රසායනික පොහොර කෘමිනාශක සහ වල්නාශක ආනයනය තහනම් කිරීමට රජය කටයුතු කළා. මෙම තහනම මැයි 6 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ගැසට් පත්‍රයක් නිකුත් කෙරුණා. ඒ අප්‍රේල් මාස 27 වනදා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුවයි. රජයේ එම තීරණයට ගොවි ජනතාව සිය විරෝධය පළ කර අතර ඇතැම් ගොවීන් මහා කන්නේ වගා කටයුතු වලින්ද ඉවත් වුණා. එසේම දිවයිනේ ඇතැම් ප්‍රදේශවල උද්ඝෝෂණ ව්‍යාපාරද පැවැත්වීමටයි ගොවීන් කටයුතු කළේ. කෙසේ වෙතත් ශාක පෝෂක අවශ්‍ය ප්‍රමාණ වලින් ආනයනය කිරීම සඳහා නිර්දේශ කිරීමට තමන්ට සහ වැවිලි අමාත්‍යංශයේ ලේකම්වරයාට බලතල ලබා දී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා පැවසුවේ. නිසි ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක ශාක පෝෂක මෙරටට ගෙන්වීමට මෙහිදී කටයුතු කරන බවද ලේකම්වරයා සඳහන් කළා. ලේකම්වරයා විදියට මටත් වැලි කර්මාන්තන ලේකම්වරයාටත් ලබා දීලා තියෙනවා බලතල අවශ්‍ය කෘෂි පෝෂක එබැවින් ශාක පෝෂක සහ ශාක ආරක්ෂක නිර්දේශිත ප්‍රමාණවලින් ඉහළ පෙළේ ප්‍රමිතියකින් යුතුව රට තුළ නිෂ්පාදනය වෙලා නැත්නම් ඒ ප්‍රමාණය ආනයනය කළා මේ කියන වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියලා මේ කියන ශාක පෝෂක ලබා ගැනීමේ ක්‍රියාවලිය අපි කඩිනම් කරනවා අපි දැනටත් ඒ සඳහා පියවර ආරම්භ තියෙනවා අපගේ කෘෂි පද්ධතිය රැකගෙන සඳහා මේ පොර අනිවාර්යයෙන්ම ගෙන්නන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත අනුමත කරලා ලංකාවට ගේමට අවසර දීලා තියෙන ඒවා පමණයි. මේ සම්බන්ධයෙන් ජනතා නියෝජිතින් කිහිප දෙනෙකුද මෙලෙස අදහස් පළ කළා. දැන් මහ කන්න අවසන් වෙන්න එනවා වී වපුරල අවසන් කාලය ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ආණ්ඩුව දැන් අද තමයි කියන්නේ පොර ගෙන්නන්න අපි තීන්දුවක් ගත්තා.
ගත්තා කියලා. හැබැයි මේ පොහොර ගෙන්නන්න තීන්දුව ගත්තාම තව මාස දෙකක් තුනක් යනවා පොහොර ලංකාවට එන්න. මේකේ කියන්න තියෙන එකම දේ තමයි නටපු නැටුමකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. නේ දැන් තේ පොහොර තේ ගොවියට අවශ්‍ය කරන පොහොර ටික. දැන් ඒකට වෙනසක් කරලා ඒක ලැබෙනවා. හැබැයි අමාරුවෙන් හරි පොහොර ටික අපි යොදාගෙන කටයුතු කරුවොත් වෙන්නේ මේ කාබනික පොහොර ටික එකක් නිෂ්පාදනයේදී ඉහළ මිලක් හම්බ වෙනවා. ඒ තත්ත්වය ඇති කර ගන්න පුළුවන් කමක් ලැබෙනවා නම් අපිට මං හිතන්නේ රටක් කැටේ ජය ගන්න පුළුවන් නිරෝගී ජනතාවක් අනාගතයට දායාද කරන්න පුළුවන් ආපහු රසායනික පොහොර වගාවට අවශ්‍ය යෙදවුම් ගෙන්නන්නට අවසර ලබා දෙන ශාක පෝෂක කියලා අලුත් නමකුත් ගොතලා අපිට පේනවා ආණ්ඩුව රිවර්ස් එකක් ගහන්න ලෑස්ති වෙනවා දාදම එනකොට මාත් එක්ක ආපු කට්ටිය මට කිව්වා නැමතුමා රසායනික පොහොර ගේන්න තීන්දුව කළා කියලා හැබැයි මම දැන් එන ගමන් මම නම් ගම් කියන්නේ නැහැ මං ඉහළ ඉඳන් පහළටම කට්ටියට කතා බහ කරා නෑ එහෙම තීන්දුවක් කරන්න නෑ ඒ තීන්දුව අරන් තියන්නේ දිලීර නාශක වලටයි පලිබෝධ නාශක වලට. හැබැයි ඒකත් ලොකු දෙයක්. කාබනික වලින් දිලීර පොහොර හදලත් නැහැ තාම. කාබනික වලින් පලිබෝධ නාශක හදලත් නැහැ. පොහොර ආනයිනේට අවසර ගැනීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග හෙට පැවැත්වීමට නියමිත බව රාජ්‍ය මාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා. අපි දන්නවා කාබනික වගාව ලීසි වැඩක් නෙමෙයි. මේකට හුරු වීමට ගොවියට ටික කාලයක් අවශ්‍ය වෙනවා. හෙට දවස වෙනකොට හෙට උදේ 10 මාට අධිකාරු ජනාධිපතිතුමාත් එක්ක අපි විශේෂ සාකච්ඡාවක් පවත්වනවා. 3 වෙනි කාණ්ඩේ 4 වෙනි කාණ්ඩේ අවශ්‍ය පොහොර ලංකාවට ආනයනය කිරීම සඳහා අවසරය ලබා ගැනීම සඳහා. මොකද එකපාරට කාබනිකම විසඳුම් ලබා දෙන්න ගියොත් විශේෂයෙන්ම වලනාශක කෘමිනාශක සහ අනෙකුත් අවශ්‍ය කාර්යතු වලදී දිලීර නාශක වලදී හැම අපිට අවශ්‍ය වෙනවා යම්කි සහයෝගයක් පළවෙනි කන්න හෝ කන්න දෙකකට යන කාර්ය. ඉතින් ඒවට අපි අවසරය ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි කාබනික අගාව එකපාරට යන්න බෑ. ඉතින් කන්න තුනක් අතරදදී 100%ක් කාබනික අගාවට යන්න බලාපොරොත්තු වෙනවා. විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් ශක්තිමත් රක්ෂණ ක්‍රමයක් ඇති කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇති බව අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තු කල්තැවීමේ විවාදයට එක් වෙමින් මෙරට ශ්‍රමිකයන්ට නව රැකියාවස්ථා ලබා දීමට කොරියාව සහ ජපාන යන රටවල් කැමැත්ත පළ කර ඇති බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා. 2021/4/28 දින අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරා විශේෂයෙන්ම මැද පෙරදිග කලාපවල සේවය කරන අපේ ශ්‍රමිකයන් වෙනුවෙන් ඉතා ශක්තිමත් රක්ෂණ ක්‍රමයක් ඇති කරන්න කියලා. සෑම ශ්‍රමිකයෙකු සඳහාම දැනට අපේ කාර්යාංශයේ මගින් ලක්ෂ 5ක රක්ෂණයක් දෙනවා. ඒක කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ඒ අනුව දැන් අපි මේ රක්ෂණ ක්‍රමය හදලා තියෙන්නේ හදිසි අවස්ථාවකදී අසනීප වුණොත් වෛද්‍ය ආධාර දෙන්න වුණොත් ලංකාවට ගෙන එන්න වුණොත් ඒ සඳහා අවශ්‍ය මුදල් ඒ රක්ෂණයේ මගින් ගෙවන්න ඕනේ. එන ජනවාරි මාසයෙන් පස්සේ හාම්පුතා විසින් ඩොලර් 15,000ක රක්ෂණයක් ගත්තේ නැත්නම් ශ්‍රමිකයෙකුට විදේශගත වෙන්න බෑ මැද පෙරදිගට. විශේෂයෙන්ම විගමනික ශ්‍රමිකයන් සඳහා දායක විස්සම් වැටුප් ක්‍රමයක්. අපේ විශේෂයෙන්ම කුවේට් අරමුදයෙන් අපි බිලියන 2ක් අපි එකඟ වෙලා තියෙනවා මේ දායක විස්සම් වැටුම සඳහා මූලික මුදලක් වශයෙන් මහා බැංකුවේ තැන්පත් කරන්න. කොරියාව සහ ජපානය යන රටවල් වල ඉතාම සුබදායක ආරංචියක් ඇවිල්ලා තියෙනවා. දැන් ඒ රටවල් අපගේ අලුත් ශ්‍රමිකයන් බාර ගැනීමට කැමැත්ත ප්‍රකාශ කරලා තිනවා. භාෂාව පිළිබඳ ප්‍රවීණතාවයත් NVQ 4 හෝ 5 ප්‍රවීණතාවයක් තියෙනවා නම් අපිට ඉදිරියේදී ජපානයටත් කොරියාවටත් විශාල ප්‍රමාණයක් හොද පඩි වලට ඊශ්‍රායලයටත් අපිට යවන්නට හැකියාව තියෙනවා. මම කියන්නට කැමති මේ වෙනකොට මොන කොවිඩ් ප්‍රශ්නේ තිබ්බත් ශ්‍රමිකයන් 88,000ක් මේ අවුරුද්දේ යවලා තියෙනවා. අපිට දීලා තිබුණු ටාගට් එක 100,000යි. අපි ඒ 100,000 අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවා. විදේශ අමාත්‍යාංශයේ කොන්සියුල කටයුතු අංශයේ විද්‍යුත් ලේඛන සත්‍යාපනය කිරීමේ පද්ධතියේ බිඳවැටීමක් නිසා පසුගිය සතිය තුළ සහතික කිරීමේ සේවා අඩාල වීම සම්බන්ධයෙන් කනගාටුව පළ කරන බව විදේශ අමාත්‍යාංශයේ නිවේදනය කරනවා. මීට අමතරව ප්‍රාදේශීය කොන්සියුල කාර්යාලයන්හි සහ විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ලේඛන සත්‍යාපනය කිරීමේ පද්ධතිය වෙත බලපෑමක් එල්ල වී තිබුණා. මෙම ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා අමාත්‍යංශයේ තාක්ෂණික කණ්ඩායමක් මෙවන විට කටයුතු කරමින් සිටිනවා. මෙම තත්ත්වය යටතේ හෙට දිනේ සිට සේවා අපේක්ෂාවෙන් පැමිණෙන පුද්ගලයන් 150 දෙනෙකු සඳහා පමණක් කොන්සියුල කටයුතු සිදු කර දීමටයි සැලසුම් කර තිබෙන්නේ. පද්ධති නඩත්තුව අවසන් වූ වහාම මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවද විදේශ අමාත්‍යංශයේ නිවේදනය කළා. දුරකථන අංක 011-2338-812 හෝ djcons@mfa.gov.lk විද්‍යුත් ලිපිනය ඔස්සේ කොන්සියුල කටයුතු පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගත හැකි.
කොරෝනා ව්‍යාප්තිය නිසා බොහෝ ගැටලු මත වුණ පාර්ශවයක් තමයි ව්‍යවසායකයන් කියන්නේ. නමුත් සැබෑ ව්‍යවසායකයන්ට ඒවා විසඳාගත නොහැකි ගැටලු වන්නේද නැහැ. ඒ ගැන තොරතුරු ගෙන එන එක්ව නැගිටිමු විශේෂාංගය දැන්. පවතින කොරෝනා වසංගතයත් එක්ක රටේ හැමෝම බලාගෙන ඉන්නවා රටේ ව්‍යාපාරිකයෝ දිහා. ව්‍යාපාරිකයෝගේ ව්‍යාපාර ටික කඩාගෙන වැටිලාද නැත්නම් ව්‍යාපාරිකයෝ විතරක් මේ කොරෝනාත් එක්ක මේක අල්ලගෙන ඉන්නවද මේ ආදී කරුණු කාරණා ගැන තන තන සාකච්ඡා වෙනවා අපි සූදානම් අද කතා කරන්න පැල්වත්ත සහ මාස්ටර් ඩයිවර්ස් ප්‍රධානී ආරේෂීලි වික්‍රනායක මැතිතුමන් එක්ක රටේ මේ වෙලාවේ තියෙන ආර්ථික තත්ත්වය සහ රට තියෙන තත්ත්වය ගැන මොකක්ද ඔබතුමාගේ අදහස මේ රටේ කිසිම ප්‍රශ්නයක් නැහැ මම මේ කියන්නේ වග කිය යුතු රටේ ප්‍රධාන පෙළේ देशीय कर्मांतर कटी दवास दातरे गणु देने अपीट सरंपहारी पेपल हजार मनोद करें अपी गेदरते वेला खांबरे का दुर्भागन वैसे कि लिया कोपे बिंगाने ये दास दातरे में ये पदीचे के नाट भीतर आए मम्मी ख्या ने अपे रट महापोस संपत्ति रटक बुधवाहमदुर खीला थे तमुग देशे वेल्य धान्य पत्यंगे खेला खापल को पांग पापुहा दीवड़िया वह दिन ලංකාවේ 15 ළමයින්ට දියවැඩියාව අපි අහලා තියෙනවා අපි පොඩි කාලේ දියවැඩියාව හැදෙනවා කියලා ළමයින්ට පංකවන අය අම්මට ලේසි ගල තරියක ඇදගත්ත වැට ගියා ළමයි ස්කූල්ට දැම්මා මිනිස් කිරිය දෙන්න ගියා ඔය ලේසියට කරන්න ගිහලා තමයි වැඩේ කරගත්තේ ඔව් මේකත් එක්කම තමයි දැන් අපි කිරිපිටි ගැන කතා කරනකොට පහුගිය දවස්වල අපි දැක්කා මිනිස්සු කිරිපිටි පෝලිං වල හිටියා කිරිපිටි හංගලාද මොකද්ද මේ මේකට හේතුව මොකද්ද උපමාකට කිරිපිටි රාක පිරලා තිබුණා අර දැන් කියන්නේ අපේ තෙල් ලැබෙතිතුමා අනවශ්‍ය බියකිරීමක් නිසා ඔ කාර් පෝලිං වැඩි වෙලා කියලා නේ කියන්නේ අර ලෝක තමයි එදා කියලා තිබුණේ මම කියන්නේත් නැති හින්දා නේ පෝලිං තිබුණේ ඉතින් කිරි තියෙන රට ස්වම්පෝෂිතයි ඔය කැමරාව අරන් යන්න ඕන වෙලාවක සුපර්මාකට් එකට ටෙට්‍රපැක් ಜಾති දේශීය එලකිරි 15ක්වත් ಜಾති තියෙන රාක පුරවල දියර කිරිවලට අපේ රටේ මිනිස්සු හුරු වෙලා නැද්ද මේ කිරි පිටිවලටම හුරු වෙලා තියෙනවා මොකක්ද මේකට හේතුව දරුව මේ වෙලා තියෙන්නේ අපිට දියර කිරි තමයි අපි බිව්වේ අපිට බලහත්කාරයෙන් බල කරලා කිරි පිටි පෙව්වේ අපි ඉස්කෝලේ යන කාලේ නිව්සීලන්තේට ඕස්ට්‍රේලියාවට නිදහස ලැබෙනකොට මේ ඉංගලන්තයේ කිරිතයට තියෙද්දි අපිට නිදහස දෙනකොට නම් අපිට කොන්දේසියක් දාලා තිබුණා අපිට පකිස්තාන්ට සහ බංග්ලා ඉන්දියාවට කිරි වලට බදු දාන්න තහනම් අදත් මේ නීතිය තියෙනවා මට කියන්නකෝ කවුද වහද කළ දෙන්නේ පිටි කාලා තේ බොනවා පිටි එක වතුර දාලා දිය කරලා තේ හදලා බොන්නේ කිරි බීමක් හැටියට බිව්වේ නැහැ අපි මේ කිරි ගාව උදේට පැණි බතු විදාලා කලවම් කරලා එහෙම තමයි අපි රටේ මිනිස්සු සාමාන්‍යයෙන් මේ කිරි අල්ලා බතුත් එක්ක කන එක වගේ තමයි කරුවේ ඉතින් එහෙම ඉඳ ගමන් තමයි මේගොල්ලන් මේක ගෙනහලා දුන්නේ දැන් රටේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ රටේ තරුණයෝ මේ પાස්පෝර්ට් පොලිමේ ඉන්නවා හරි මම අතෑරලා යන්න ඕනේ කියලා මම අපුඩි ගහලා කියනවා එන්න දරුවනේ පිට එක්ක යන්න යන්නකෝ අර අසවල් රටට 6 මාසයක් මේ පැත්තට ගිනි ගන්නවා අනිත් 6 මාසෙ මේ පැත්තට ගිනි ගන්නවා ඊට පස්සේ කියනවා අපි අසවල් රටේ ඉන්නේ කියලා මෙහෙ නිකන් හිටියා බඩගින්නේ ඉන්නේ කට අරන් ඉන්න මේ වෙලාවෙත් වහිනවා මේ පොළොවට දෙව කෑවත් වතුර මේ ඉන්නේ ලෝකයේ දෙන උතුම්ම රට මේකට එහෙම කිව්වේ කාලේ අනාදිමත් කාලයක් තිස්සේ ඒක නිසා මේකත් එක්ක තමයි මේ වෙලාවේ ව්‍යාපාරයක් පටන් ගන්න සුදුසු මොහොතක් ත මේක සහ හොඳටම හොඳ හොඳටම හොඳ මීට වැඩි හොඳ මොහොතක් නැහැ දන්නේ ඔබ ඔහොම බය වෙන්න එපා ඔබ බය වුණා නම් මම වික්ටෝරියා වේල්ලේ බහිනකොට කවුරුත් හිතුණා මේ වගේ ගැඹුරක යන්න පුළුවන් කියලා නමුත් ඒක බෑ කියලා බය වෙලා බෑ දත්ත වගේක් තියෙනවා බලන්න ඒව හරිනම් මට චුවර් නම් මගේ හිත විශ්වාස වෙනවා කෙරුවා වැඩි සියලුම ව්‍යසායකයන්ට ආරාධනා කරනවා එන්න අපිත් එක්ක යන්න जनता विमुक्ति पेरमुने गमेन पटंगमु प्रचारात्मक वेडपिलुवेले महानुवर डिस्ट्रिक्ट वेडसटहन कडुगन्नाव नगरेदी सह कडुगन्नाव पोलभूमियेदी अद आरंभ वुना जनता विमुक्ति पेरमुने देशपालन नियोजितीन वेन केडी लालकांत विमल रत्नायक यन महत्वरुन अतुल पक्ष सामाजिकीन पिरिसक मेम अवस्थावट एक्कुना महानुवर डिस्ट्रिक्ट के जनता विमुक्ति पेरमुने प्रचारक वेडपिलुवेले आरंभक पियवरक लेसई वेडसटहन क्रियात्मक केरुने जनता विमुक्ति पेरमुन विधियट खड़गण्णव नगरी आरंभ लभुआ गमें पटांगम के वडसटहन विशेषम अदराटे जनता विशाल पीड़ा लखलातिबिन पालक दिशाटे पालको रटे आर्थिक विनाशकल होरकांकल कर्ण विनाशा सा तेन सा जनता आराधना कर्ण
මේ ජනතා පෙරළියත් සමග අපත් සමග එකතු වෙන්න. අපි මේ ගමෙන් පටන් ගමු කියන වැඩසටහන අපි ක්‍රියාත්මක කරන්නෙම ගමේ ජනතාව ගමේ වැඩේ බාර ගන්න ඕන. එහෙම නැත්තම් මේක කරන්න බෑ. අපිට විතරක් බාර දීලා මේක කවදාකවත් වෙන්නේ නැහැ. දැන් අපිට උදව් කරන්නම් කියලා කට්ටිය කියනවා. ඉතින් උදව් නෙමෙයි බාර ගන්න ඕන. කොටස්කාරයෙක් වෙන්න ඕන. අපි කවුරුත් එකතු වෙලා මේ රට හදා ගන්න ඕනේ. ඒකට එළඹෙන සෑම මැතිවරණයක්ම ඒ වෙනුවෙන් පාවිච්චි කර ගන්න ඕන. ශ්‍රී ලංකීය වීදී නාට්‍ය කලාවට මහඟු මෙහෙවරක් ඉටු කළ නිහල් සුරංචි මහතා ඇතුළු ශිල්පීන් ඇගීම පසුගියදා සිදු වුණා. මෙරට වීදිනාට්‍ය කලාවේ නිර්මාතෘ ආචාර්ය ගාමිණී හත්තොට්ටුවේගම මහතා සමග එක්ව වීදිනාට්‍ය කලාවට මෙන්ම වේදිකා ටෙලිනාට්‍ය චිත්‍රපට ආදී ශ්‍රේෂ්ඨ රසකට නළු නිළියන් රසක් දායක කිරීමට නිහාල් සුරංජි මහතා කටයුතු කළා. කොළඹ විවෘත වීදිනාට්‍ය කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙකු ඒ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක්. කුරුණෑගල ජනතා වේදිකා වීදිනාට්‍ය කණ්ඩායම ඇතුළු තවත් වීදිනාට්‍ය කණ්ඩායම් රසක් බිහි කිරීමටද නිහාල් සුරංජි මහතා දායක වුණා. අරකාවිල හටන ප්‍රොමීතියස් බන්ධනය ඇතුළු වේදිකා නාට්‍ය රසක්ද ඔහුගේ නිර්මාණ අතරට එක් වුණා. මෙරට ජනතාවගේ දැවෙන ප්‍රශ්න වේදිනාට්‍ය හරහා කරලියට ගෙනීමට කටයුතු කළ නිහාල් සුරංජි මහතා ඇගීමට කුරුණෑගල ජනතා වේදිකා වීදිනාට්‍ය කණ්ඩායමත් කොළඹ විවෘත වීදිනාට්‍ය කණ්ඩායමත් කටයුතු කළා. වීදිනාට්‍ය කලාවට විශාල දායකත්වයක් සැපියූ එඩ්වර්ඩ් කාලිංග දීපානි සිල්වා ඇතුළු ශිල්පීන්ද ඇගීමට ලක් වුණා. අමෙරිකාවේ නිෂ්පාදිත සන්නිවේදන උපකරණ සහිත පෙට්ටියක් මන්නාරම යුද හමුදා කඳවුර ආසන්නයේ පිහිටි මුහුදු වෙරළට ඊයේ ගසාගෙන විත් තිබුණා. මන්නාරම සවුත් බාර් යුද හමුදා කඳවුර ආසන්නයේ පිහිටි මුහුදු වෙරළටයි මෙම හඳුනා නොගත් සන්නිවේදන උපකරණ සහිත පෙට්ටිය ගොඩ ගසා ඇත්තේ. ධීවරයෙකුගෙන් ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය සහ නාවික හමුදාව පැමිණ පරීක්ෂා කිරීමට කටයුතු කළා. මෙම පෙට්ටිය හොඳින් අසුරා තිබූ අතර කවුරුන් විසින් මුහුදට දැමුවේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කරන්නේ. රුපියල් ලක්ෂ 80කට අධික වටිනාකමකින් යුත් බව පවසමින් විකිණීමට තැත් කළ ව්‍යාජ රන්කාසි තොගයක් අලෙවි කිරීමට යාමේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. නිදහානයකින් ගන්නා ලද ඉපැරණි රන්කාසි බව හඟවමින් ව්‍යාජ කාසි කිලෝ 2කට ආසන්න ප්‍රමාණයක් විකිණීමට තැත් කර තිබෙනවා. පල්ලේවෙල පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමකින් එක් සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. හබරණ පලුගස්පබ නාමල්පුර සියඹලාගස්තමන මාර්ගයේ විදුලිසර වැදීමෙන් වනාලියකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. වයස අවුරුදු 20ක් පමණ වන උස අඩි 8ක වනාලියකුයි මෙලෙස මිය ගොස් තිබෙන්නේ. වනාලියාගේ මරණයට හේතු වූ පෞද්ගලික විදුලි වැටක් යොදා තිබූ නිවසේ හිමියා සහ අසල්වැසියෙකු දිවිල්වැව වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් මිලියන 68කට අධික වටිනාකමකින් යුතු කේරළ ගංජා තොගයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් වුණා. ඒ යාපනයේ අරියාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඩිංගි යාත්‍රාවක් තුළ සංගවා තිබේදී මෙම කේරළ ගංජා තොගය සොයාගෙන තිබෙන්නේ. එහි කේරළ ගංජා කිලෝග්‍රෑම් 229යි ග්‍රෑම් 350ක් තිබූ බවයි නාවික හමුදාව සඳහන් කළේ. පෝෂණය පිළිබඳ බහු ආංශික සැලැස්මක් ජාතික හා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් පසුගියදා පැවැත්වුණා. ආහාර අයිතිය හා වගකීම්, ජාතික පෝෂණ වැඩපිළිවෙල, පාරිභෝගික අයිතීන් සුරකීම ඇතුළු අංශ කිහිපයක් පිළිබඳව මෙම වැඩමුළුවේදී අවධානය යොමු වුණා. ආහාර සුරක්ෂිතතාව සහ ආහාර අයිතිය පිළිබඳ ක්‍රියාකාරී ජාලය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා පෝෂණ වේදීන්ගේ සංගමයේද සහය ඇතිවයි වැඩමුළුව සංවිධාන කර තිබුණේ. සීනි, ලුණු සහ තෙල් මෙන්ම පිටිවර්ග භාවිතා කිරීමේදීද ජනතාවට ඇතිවිය හැකි බෝ නොවන රෝග සම්බන්ධයෙන් මෙහිදී දැනුවත් කෙරුණා. ආහාර පිළිබඳව දැන්වීම් පළ කිරීමේදී ප්‍රතිපත්ති රාමුවක් සකස් කළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ලක්මිනි මාකුඩරත්න මහත්මිය පැවසුවේ. සමාජයේ වැඩි අවධානයක් නොමැති කොටස් ඉලක්ක කරගනිමින් පෝෂණ ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වැදගත්කමද ඇය පෙන්වා දුන්නා. 2016 වසරේ තියෙන දත්ත අනුව නම් අවුරුදු 5ට අඩු දරුවන්ගේ කුෂ බව, පිටි බව සහ බර අඩු බව සැලකිය යුතු මට්ටමක තියෙනවා. ඒ කියන්නේ බර කුෂ බව 15%ක් වගේ, පිටි බව 14%ක් අතර අගයක් ගන්නවා. ඉතින් මේ තත්ත්ව සලකා බැලලා මේ පාර මොක්ෂණ මාසයේදී මේ මන්ද පෝෂණ සත්වයන් දුරන්වත් අඩු කරගන්න නිවැරදි ආහාර රටාවකට අපේ මහජනතාව යොමු කරවන්න තමයි අපේ බලාපොරොත්තුව. ඒ සමගින් ස්වාධින් රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.